කොමාරිකා කියන්නේ විශ්මිත ඔසුවක් බව කවුරුත් දන්නවා. කොමාරිකා ජෙල් වල විටමින් C සහ E බීටා කැරොටින් බහුලව තියෙනවා. ඒ නිසා එය වයස්ගත වීම වැළැක්වීමේ ගුණයෙන් බහුලයි. ඊට අමතරව අපිට කොමාරිකා එදිනෙදා ජීවිතයේදී බොහෝ රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. අඳුරු ලැප සහ ඇක්නි සඳහා කොමාරිකා පිත්තක්ගෙන එය හොඳින් සෝදා මදේ සූරා ජෙල් එකක් ආකාරයට සැකසෙන තෙක් බ්ලෙන්ඩ් කර පාචනයකට දමා ගන්න. टिश्यू එකක්ගෙන කොමාරිකා ජෙල් එකේ පොඟවා මුහුණේ එය ගල්වාගෙන විනාඩි 15ක් පමණ තියෙන්න හරින්න. සතියකට තුන් පාරක් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. කොමාරිකා ජෙල් හිස් කබලේ රුධිර සංසරණය වැඩි කරන්න උදව් වෙනවා. අලුතෙන් කෙස් ගස් වර්ධනය කිරීමේ හැකියාවක් කොමාරිකා වලට තියෙනවා. ඒ වගේම හිස් කබලට අත්‍යවශ්‍ය ඛනිජ සහ විටමින්ද සපයනවා. කොමාරිකා වල ප්‍රොටියෝලයිටික් එන්සයිම අඩංගු වන අතර හිස් කබලේ මියගිය සමය යථාතත්වයට පත් කිරීමට උපකාරී වෙනවා. හිස්සරි සඳහා වාචනයකට කොමාරිකා මදෙන් තේ හැඳි 3ක් පමණ සූරා දමාගෙන තමන් භාවිතා කරන කන්ඩිෂනර් සල්පයක් ඔලිව් ඔයිල් හා පොල් තෙල් සියල්ල ඊට දමා හොඳින් කලවම් කරගන්න. පසුව හිස කෙස් මුල ගෑවෙන ලෙස හොඳින් ගල්වා ගන්න. පැය භාගයකට පසුව සෝදා හරින්න. පිරිසුදු කොමාරිකා මද තේ හැඳි 2ක් සහ හාල් පිටි තේ හැඳි 2ක් වාචනයකට දමා හොඳින් කලවම් කරගෙන කොමාරිකා ස්ක්‍රබ් එක හදා ගන්න පුළුවන්. පසුව ස්පැචියුලා එකක් ආධාරයෙන් මුහුණේ සෑම තැනකම ආලේප කර ස්වල්ප වේලාවකින් සෝදා හරින්න. මේකප් ඉවත් කර ගැනීමට කොමාරිකා මද අවශ්‍ය ප්‍රමාණයටගෙන එයට මී පැණි තේ හැඳි 2ක් හා පොල් තෙල් තේ හැඳි 2ක් එකතු කර හොඳින් කලවම් කරගන්න. පසුව මේකප් සහිත ප්‍රදේශයේ ගල්වා විනාඩියක් පමණ තිබෙන්නට හැර ටිෂුව කඩදාසියකින් පිසදා ගන්න. කොමාරිකා මොයිස්චර් සදා ගැනීමට කොමාරිකා පිත්තක් හොඳින් සෝදා මදේ ඉවත් කරගෙන කැබලි නොතිබෙනසේ බ්ලෙන්ඩ් කරගන්න. ජලය මිශ්‍ර නොකිරීමට වග බලා ගන්න. පසු එම මිශ්‍රණය අයිස්කට නදවණයකට දමා කූල් වෙන්නට හැර අවශ්‍ය වේලාවටගෙන ශරීරයේ අවශ්‍ය තන කාලයේප කරගන්න පුළුවන්. පිපිඤ්ඤා කැබැල්ලක්, ඉඟුරු කැබැල්ලක්, දෙහි සල්පයක් හා කොමාරිකා යුෂමේස හැඳි 5ක් පමණගෙන හොඳින් බ්ලෙන්ඩ් කර උදෑසන හිස් බඩ පානය කිරීමෙන් බඩ අඩු කරගන්න පුළුවන්. ශීතකල කොමාරිකා ජෙල් දිනකට දෙතුන් වතාවක් හිරු රශ්මියෙන් පිලිස්සී ගිය ප්‍රදේශයේ ගැල්වීමෙන් සමේ වර්ණය සාමාන්‍ය තත්වයට පත් කරගන්න පුළුවන්. එසේ සකසාගත් ද්‍රාවණය ශීතකරණය තුල තබාගෙන අවශ්‍ය වේලාවටගෙන ආලේප කරගන්න පුළුවන්. ඇස්වල ගල්වා ගැනීමෙන් වළකින්න ඕන.